2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට ක්‍රියා කළ ජනතා විමුක්ති පෙරමුණට අද කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. බතරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් ප්‍රකාශ කළා. සූටි ගමරාල අලියාගේ නැට්ටේ එල්ලීලා දිව්‍ය ලෝකේ ගිය හැටි. ඒ වගේම තමයි අනුර කුමාර සූටි ගමරාලලා අලියාගේ නැට්ටේ එල්ලීලා දිව්‍ය ලෝකේ යන්න හැදුවේ 2015 දී. දැන් දන්නෝ පැහැදිලිවම මේ අලියාගේ නැට්ටේ එල්ලීලා දිව්‍ය ලෝකේ යන්න බෑ කියලා. ඒ නිසා අද පාරේ ඇවිද ඇවිද ඉන්න මට්ටමට ජනතා විමුක්ති පෙරමුණ පත් වෙලා තියෙනවා. බසේ ඇතුලේ ඉන්න ගිරව කියලා එකේ. ඒ ගිරව තමයි ඉස්සරහාම දොරේ එල්ලීලා පාරේ එන වෙනත් වාහන ටික එහාට මෙහාට කරන්නේ අත එහෙට මෙහෙට දාලා. අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහ කියන බසේ අන්න අර ගිරවගේ චරිත තමයි නිරූපණය කරේ. දැන් අහෝ ඛේදේකි ඉරකි තිතකි තිත් ගොඩකි අවසානයේ ජනතා විමුක්ති පෙරමුණ ජරාවකි මහින්ද රාජපක්ෂේ කඩේ බඩු හොඳ නෑ. හැබැයි රනිල්ගේ කඩේ බඩු හොඳයි කියලා රනිල්ලව බලයට පත් කරපු අනුරලා දැන් තේරුම් අරගෙන තියෙන්නේ රනිල් වික්‍රමසිංහ කඩේ බඩු මොන විදිහකටවත් පාවිච්චි කරන්න බෑ කියලා. ආණ්ඩුවට විරුද්ධව මත පල කළ මෙරට සමාජ ජාලා වෙබ්පිටු 1500ක් පමණ අද වන විට අක්‍රිය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරනවා. ලක්ෂ 11ක රසිකයින් පිරිසක් සිටි තම ෆේස්බුක් ගිණුම අක්‍රිය කිරීම සම්බන්ධයෙන් අද දෙරණ ටොප් විච් චතුර වැඩසටහන සමග අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. ලංකාවේ කිසිම කලාකරුවෙක්ව දැකලා තියෙනවද මේවා ගැන මේ ආණ්ඩුව වැරදි පෙන්නනවා. මගේ ලක්ෂ 11ක් හිටපු Facebook page එක රිස්ක් එකක් කරගෙන මම මේ ෆයිට් කරේ. page එක සමහරවිට මට හම්බ වෙ දෙන්නේ නැති කියලා මම දන්නේ නැහැ. ඉන්දියාවට කතා කරලා මම දැන් ඒක ගන්න හදනවා. හැබැයි ඔතන පොඩි මාෆියා එකක් තියෙනවා. මම ඒකත් දැන් කියන්නම් බය නැතුව. ලංකාවේ අද වෙනකොට page 1500ක් අයින් කරලා තියෙනවා ආණ්ඩුවට විරුද්ධව කතා කරපු. මැතිවරණ වැඩ ගන්නකොට මාව මං හිතන්නේ threat එකක් විදිහට දකින්න ඇති. ඒකින්ද මට ගැහුවා. මේ සියලුම proof මගේ ළඟ තියෙනවා. ජනාධිපති මාධ්‍යංශයේ ඇතුළේ ඉන්න අය මට සියලුම තොරතුරු දුන්නා. මේ කට්ටිය මෙහෙම කරේ, මේ කට්ටිය මෙහෙම කරේ, මේ කට්ටිය මෙහෙම කරේ. මේක සමහර ජනාධිපතිතුමාවත් දන්නේ නැතුව ඇති. මට ඇතුළේ ඉන්න සිළුමු දේවල් පෙන්නවා. බලපතල චෝදනාවක් කරන්න ඔබ ජනාධිපති මාධ්‍යංශයට. මට ෆෝන් එකෙන් සමහරලාට මට එවන්න නැතුව ඒගොල්ලන් මට ස්ක්‍රීන්ෂොට් පෙන්නලා දිනවා. මෙහෙම කරේ කියලා. අපි ආනසාර ස්වාමින්වහන්සේව නිදහස් කරන්න කියලා මම කියනවා ජනාධිපතිතුමාගේ page එකට ගිහිල්ලා comment කරන්න කියලා. දාස් ගණන් මිනිස්සු ගිහිල්ලා ජනාධිපතිතුමාට කියනවා ස්වාමින්වහන්සේව රිලීස් කරන්න. එතකොට ඒක ජනාධිපතිතුමාවත් දන්නේ නැහැ. පිටු පාලනය කරන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට මේක ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒකේ කමියුනිටි ස්ටෑන්ඩඩ් අනුව මොකද තියෙන වරද? ඒක හේට් ස්පීච් නෙමෙයි. ඒ පෝස්ට් එක එතකොට රිපෝට් එකලා ගැලවෙනවා. හොඳම මතක තියාගන්න මේක අද මට වුණා ලක්ෂ 11ක්. හැබැයි මං වැටෙන්නේ නැහැ. හෙට ඔයාලට වෙන්න පුළුවන්. හෙට මේ බලන් ඉන්න අයට වෙන්න පුළුවන්. අපිට මාධ්‍ය නිදහසක් ඉස්සරහින් නැති වෙනවා. ඥානසාර ස්වාමීන් වහන්සේගේ ෆොටෝ එකක්වත් දාන්න බෑ Facebook එකේ. Facebook හෙඩ් ක්වාටර්ස් වලට මෙහෙ ඉන්න පුද්ගලයන් විකෘති කළ දේවල් එහෙට යවනවා. මේ අතර නීතිඥ සංවිධාන එකමුතුවද ඉක්ුත් දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ඉන් සඳහන් කර ඇත්තේ ගායක ඉරාජ් වීරරත්නගේ Facebook පිටුව අක්‍රිය කිරීම පසුගිය කාලයේ පුරා ආණ්ඩුවට එරෙහි මතදැරීම හේතුවෙන් ඔහුට අත්විඳීමට සිදු වූ අභාග්‍ය සම්පන්න ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියන්ට ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂණයේ, ප්‍රකාශනයේ සහ අදහස් පළ කිරීමේ නිදහස උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීමට විදේශීය ආයතනයක් වුවද Facebook ආයතනයට ශ්‍රී ලංකා භූමිය තුළ කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවද ඔවුන් එමගින් අවධාරණය කරනවා. ලංකා විදුලි බල මණ්ඩලයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම తాවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමග දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ පැයක පමණ කාලයක් විදුලිය කප්පාදු කෙරුණා. ඒ ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සපයා ගැනීමට ලබා දී තිබූ රුපියල් බිලියන 80ක ණය සීමාව ඉක්මවීම මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම නවතා දැමීම හේතුවෙන් කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාවකින් පසු අදාළ ණය සීමාව ඉහළ දමා විදුලි බල මණ්ඩලයට යලි ඉන්ධන ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟ වී තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ විදුලි යන හිට තිබීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට ලක් වුණා. වැඩලනකොට කරන්ට් එක නැහැ කොහොමද? පාරේ තමයි දන්නේ. යනකොට ඉතිපන්නක් පහක් කරන් ගියා ගෙදර යනකම්. උනාට පස්සේ කියලා වැඩක් නැහැ මේම වුණා කියලා. පැයකට වැඩි වුණා මං හිතන්නේ ලයිට් නැතුව දැන්. තිත්ත වෙලා තියෙන්නේ. බලන්න කොහෙන් ගියත් මිනිසුන්ට ප්‍රශ්න. මෙරට දෛනික උපරිම විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2600ක්.
පවතින කාලකුණික තත්ත්වයත් සමග ජල විදුලි උත්පාදනය 10% දක්වා පහළ බැස තිබෙනවා. මේ හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 85%ක් පමණ සපුරාගෙන ඉන්නේ නොරොච්චෝලේ ඇතුළු තාප විදුලි බලාගාරවලින්. තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන මිලදී ගනු ලබන්නේ රුපියල් බිලියන 80ක ණය සීමාවකට යටත්වයි. එම ණය සීමාව විදුලි බල මණ්ඩලයේ ඉක්මවීම මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම මණ්ඩලයට ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඊයේ පියවරගෙන තිබුණා. ඒ අනුව ඇතැම් තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමෙන් ඇති වූ මෙගාවොට් 150ක විදුලි හිඟය මගහරවා ගැනීමේ අරමුණින් ඊයේ ප්‍රදේශ රැසක විදුලි කප්පාදු කිරීමට සිදු වූ බව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියා. ඒ අද දරන බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් අපේ තාප බලාගාරවලින් සමහර බලාගාරවලට ඉන්ධන ගබඩා පහසුකම තියෙනවා. කුඩා පරිමාණ තාප විදුලි බලාගාරවලට සංචිත පවත්වා ගන්න හැකියාවක් නැහැ. ඒ බලාගාර ක්ෂණිකවම මේ ඉන්ධන සැපයීම අත්දැකීම සමග ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත් තත්ත්වයට පත් වෙනවා. පද්ධතියේ අසමතුලිතතාවයක් ඇතිවීම තුළින් පද්ධතිය බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණාව සමතුලිත කර ගැනීම සඳහා තමයි ඊයේ දිනේදී විදුලි සැපයීම සීමා කිරීමට සිදු වුණා. මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වුණා. එෙහිදී එකඟතාවයකට ආවේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් ගෙවීමට තිබෙන මුදල කඩිනමින් යෙවීමකින් කටයුතු කරන්නත් එතෙක් අවශ්‍ය කරන ඉන්ධන ලබා දීමට අවධානය යොමු කරලා තිබෙනවා. ණය සීමාව හැකිනම් ඉහළ දැමීමට. කෙසේ වෙතත් ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දී තිබූ රුපියල් බිලියන 80ක ණය සීමාව තවදුරටත් ඉහළ නැංවීමට ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය වුවද මෙතෙක් ඊට අදාළ කිසිදු ගෙවීමක් සිදු නොවූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැඩබලන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී MSM න්‍යාස් මහතා පැවසුවා. පරිගණක පද්ධතියක් හරහා ඔවුන්ට ලබා දෙන ණය ප්‍රමාණයේ උපරිමයට වඩා තෙල් බෙදා හැර තිබුණු නිසා තෙල් බෙදා හැරීම ඉන්වොයිස් කරන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අපි ඔවුන්ට තියෙන ක්‍රෙඩිට් ලිමිට් එක ඊට වඩා වැඩි කරලා ඒ තෙල් බෙදා හැරීම අද උදෑසන වන විට යථාර්ථයට පත් කළා. දිගින් දිගටම මේක අපිට බෝල් නැහැ හැටියට යන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේ තුල ඊයේ ලබාගත් විදුලි වලට සාකච්ඡාවත් එක්ක ඊග මුදල් ලබා දීලා අවශ්‍ය පියවර ගනි කියලා. තවතරතුරු සමගින් වේවිරාමෙන් අනතුරු හමු. දැන් තවත් වත්තිරයක්. බිබිල කොටබෝ ප්‍රදේශවාසීන් අද මැදකම පොලිසිය වටලා විරෝධතාවක නිරත වුණා. ඒ ඉකුත් ජූලි 5 වෙනිදා එම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 වැනි පුද්ගලයෙකු අබිරහස් ලෙස මිය යාම සම්බන්ධව මැදකම පොලිසිය නිසි පරිදි නීතිය ඉටු කර නොමැති බවට චෝදනා කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පියසුමාසල තිබෙන බුදු පිළිමේ ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සූදානම් වන බවට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් හා ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ එම ස්ථානයට රැස්ව සිටියා. පසුව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා එතනට පැමිණ ඇති අතර එහිදී ඔහුට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක් එල්ල වුණා. ඉකුත් ජූලි 4 වනදා ගාල්ල අක්මීමන උපරන්ද විද්‍යාලයේදී එහි ආරක්ෂාවට සිටි හමුදා සෙබළෙකු සිදු කළ වෙඩිතැබීමකින් මියගිය තිදරු පියා පාසලට පිටත්ව යාමට පෙර සිය ගෙමිදුලෙහි රැඳී සිටි ආකාරය ඔහුගේ නිවසේ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබෙනවා. මිය යාමට පෙර ඔහු සිය යතුරුපැදියෙන් පිටව ගොස් සිය දියණියද සමග නැවත පැමිණෙන ආකාරයත් නැවතත් දියණියද සමග යතුරුපැදියෙන් පිටව යන ආකාරයත් එහි සටහන්ව තිබුණා. තවතරතුරු මේ විරාමයේ නැනතුමු. අදත් ක්‍රීඩා තොරතුරු අද දෙන්න කෙලිවීමෙන් තාලුක මුණසිං අයිබෝන් තාලුක අයිබෝන් චතුර. ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් මේ වන විට තාවකාලිකව නතර කර තිබෙනවා. එංගලන්තේ මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ඉන්දිය පන්දු යවන්නන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ නවසීලන්තයට පළමු පන්දු වාර 10 තුළ එක් කඩුලක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 27ක් පමණයි. දෙවන කඩුලට හෙන්රි නිකොලස් සහ කේන් විලියම්සන් එක්ව ලකුණු 68ක සබඳතාවකුත්, තුන්වන කඩුලට කේන් විලියම්සන් සහ රොස් ටේලර් එක්ව ලකුණු 65ක සබඳතාවකුත් ගොඩනැගමින් නවසීලන්ත ඉනිම ගොඩනැගීමට දැඩි පරිශ්‍රමයක් දරුවා. කේන් විලියම්සන් ලකුණු 67ක් රැස් කළ අතර රොස් ටේලර් නොදවි ලකුණු 67යි. නවසීලන්ත ඉනිමේ 47 වන පන්දු වාරයේදී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගයේ තාවකාලිකව නවතා දැමූ අතර ඒ වන විට නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 211ක් රැස් කරගෙන සිටියා.
එමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. අදත් රාත්‍රී 10ට අද දෙරණ වාද පිටිය සුබ රාත්‍රියක්.